වෙන විදියකට දැන් බලන්න මෙතුමාලම හදපු මත්තල ගුවන්තොටුපළ කියලා තියෙන රුපියල් බිලියන 27යි රුපියල් බිලියන 27යි ඒ කියන්නේ මත්තල ගුවන්තොටුපළවල් තුනක් හදන්න පුළුවන් මේ 2009 ඉඳන් 2015ට ඉච්ච අලාභයෙන් මත්තල ගුවන්තොටුපළවල් තුනක් හදන්න පුළුවන් එතකොට කටුනායක කොළඹ හයිවේ එකට රුපියල් බිලියන 46යි ඒ කියන්නේ කටුනායක කොළඹ හයිවේ දෙකක් මේ 2009 ඉඳන් කටුනායක දැන් කොළඹ ඉඳන් කටුනායකට හයිවේ එකේ ගිහිල්ලා එයාපෝට් එකට බයිනවල එතන තියෙන මේ ශ්‍රී ලංකන් එයාලයින් එක ඒ පාර වගේ දෙකක් හදන්න පුළුවන් සල්ලි විනාශ කරලා මේ අවුරුදු 5 ඇතුළත. ඒතර බලන්න හම්බන්තොට වරාය පළවෙනි අදියරේ රුපියල් බිලියන 47යි. වරායවල් දෙකක් හදන සල්ලි මේ ආයතනයේ අවුරුදු 5ක් ඇතුළත ගිල දාලා. එතකොට නොරොත්තුල බලාගාරයට රුපියල් බිලියන 151ක් ඒ කියන්නේ මෙගාවට් 600ක් 900කට තමයි 151 මෙගාවට් 600ක් හදන්න පුළුවන් සල්ලි මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2009 ඉඳන් 2015ට ගිලලා මේ කාගේ සල්ලිද මේ රාජපක්ෂලාගේ සල්ලිද දැන් මේකේ සභාපතිවරයා කවුද රාජපක්ෂ පවුලේ සිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ සහෝදරෙක් එතුමාගේ සුසුකම් මොනවද දැන් බලන්න අද කාලේ කම්කරු පත්වීමක් ගන්න පුළුවන් 6-2 නතු හයයි දෙකක් කොහොන කම්කරු වැඩ හය සමත් වෙලා තියෙන්න ඕන නේද හය දෙක තියෙන්න ඕන කම්කරුපත් වීමද එතකොට මේ සා විශාල ආයතනයක් මෙහෙවපු මේකේ සභාපතිවරයාට පාර්ලිමේන්තුවේදී අහපු ප්‍රශ්නයකදී පැහැදිලිවම කිව්වා සාමාන්‍ය පෙළ සමත් අට සමත් ඉතින් මෙහෙම අයනේ මේ රට කෙරුවේ මෙහෙම අයටනේ බලතල දුන්නේ මෙහෙම යොදාගන්නේ මේක කෙරෙව්වේ ඊට අමතරව එතුමාට තියෙන වෙන වෙනත් චෝදනා විතර කතා කරන්න බෑ මාධ්‍යතුලින් එතුමා කරපුවා මේ ආයතනයේ සේවිකාවන් සම්බන්ධ ගුවන් සේවිකාවන් සම්බන්ධ සමහර අය ශ්‍රී ලංකන් ගුවන් යානා සමාගමේ ගුවන් යානා තුල නෙමෙයි වැඩ කරේ සමහර සමහර මේ අපේ සහෝදරරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ කාර්යාලවල වැඩ කරේ ඒවලගේ පඩිය ලක්ෂ 15 වන්දන අපිට ඊට වඩා ලොකු ගණන් මතක ඉතින් මෙහෙම තමයි රට කෙරුවේ මේ එහෙම රටපු රටක් තමයි අපි ජනවාරි 8 වෙනිදා විනාශ කෙරුවේ එනිසාම අපි ජනතාවට කියනවා ඔය ප්‍රශ්න අහන මහත්තුරුන්ටත් තියෙනවා පොඩ්ඩක් මේවා ඇත්ත ඇතිසැටියෙන් දකින්න මේක තමයි මේ 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 වගේ ප්‍රතිඵල තමයි අපිට අද මේ නිවැරදි කරන්න වෙලා තියෙන්නේ අපි ගරු ආගමතුමා ජනාධිපතිතුමා දැන් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ගන්නකො 70% අඩු කරුවානේ මේ වසර ඇතුළත මේ මල් වඩම් වලටම රුපියල් මිලියන ගාණක් වියදම් කරපු ජනාධිපතිවරයෙක් නේ කලින් හිටියේ දැන් එහෙම ජනාධිපතිවරයෙක් නෙමෙයිනේ ඉන්නේ මල්වට මිනුත් ගහලා තියෙනවානේ බලනකොට ජනාධිපති කාර්යාලයේ නිලධාරි මම කියන්නේ ජනාධිපතිතුමාව එවන් ගියා වගේ. ඉතින් එහෙම රටක් තමයි අපි වෙනස් කරුවේ. ඉතින් මේ සංඛ්‍යාලයකින් දිහා බලපුවාම මේ යාලංකා එක මම එකක් ගත්තේ. ඉතින් අනිත් ඒවා ගැන සුදේව කවර කතාද දැන් මේ මම මේ යපු ව්‍යාපෘති වලට ගිය මුදල් මේ මේකත් එක සංසන්දනය කරේ. මේවත් මේ අධික මුදලට ගියේවන්නේ දැන් මේ මත්තල ගුවන්තොටුපළේ බිලියන 27න් අද ප්‍රයෝජනයක් තියෙනවද? නෑ මම අද පාර්ලිමේන්තුවේදී කිව්වා දැන් අපි විදුලි බල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මත්තල අපේ අපේ රටේ සූර්ය බලශක්ති සිටියම දිහා බලපුවාම මත්තල මොණරාගල දිස්ත්‍රික්කයේ කොටසක් එතකොට වවුනියාව මන්නාරව කියන ප්‍රදේශ තමයි හොඳම සූර්ය බලශක්තිය තියෙන ප්‍රදේශ විදියට පෙන්වන්නේ පෝෂක විදියට. දැන් මත්තල ගුවන්තොටුපළ තිබුණ මේ බිමේ අපිට තිබුණා මේ බිලියන 24න් 27න් මෙගාවොට් 80ක සූර්ය උද්‍යානයක් හදන්න සූර්ය සෝලර් ෆාම් එකක් හදන්න තිබුණා. ඉතින් බලන්න දැන් අපි රටක් විදියට අපිට රටට ඕන සංවර්ධනෙන්නේ අවශ්‍ය මෙගාවට 80ක් කියන්නේ පොඩි ප්‍රමාණයක්ද? අද අපිට විදුලි අර්බුදයක් තියෙනවනේ අපි ඉන්නේ මේ පිටිපස්සෙන්නේ. දැන් 77 අපි බලයට එනකොට මෙගාවට් 293ක් මට මතක විදියට බලාගාර තිබුණා. ඊට පස්සේ අපි 94 දෙනකොට මේකට තව මෙගාවට් 1000කට ආසන්න ප්‍රමාණයක් එකතු කරලා තමයි දෙන්නේ. ඒකනොත් බහුතරයක් ජල විදුලි බලාගාර. ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් මහින්ද රාජපක්ෂ මහත්මියත් අවුරුදු 20ක්. දැන් මේක හැම වසරකම ආසන්න තෙන් 6% විතර විදුලි ඉල්ලුමක් වැඩි වෙනවා. එතකොට 77ත් 94ත් ඉදිරි කාලයට වඩා ඉල්ලුම වැඩි 94 ඉඳන් 2015 වෙනකම්. මේ කාලේ මෙගාවට් 1400 හැදලා තියෙන්නේ. මේ අන්තිමට හදාපු රොච්චෝලි බලාගාරේ ඉඳන් තමයි ඒකත් ලොකු ප්‍රමාණයක් වෙලා විදිනේ. ඒ අනිත් කාලේ බලාගාර හදලා නැහැ. දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිගේ මුල් කාලේ 2010 වෙනකම්ම තනිකරම දිව්වේ 77 ඉඳන් ජයර් ජයර්දන මහත්තුමා හදපු
ඊළඟට මේ 94 වෙනකන් හදපු ඒ බලාගාරවලදී ඒක තමයි රටේ නායකයෝ අත වසර ගන්නකට එහාට සලසුම් කළා තමයි ඒ දවස්වල රට පාලනය කෙරුවේ රටවල් කෙරුවේ තවත් විනාඩිය ඒ නිසා අපි කියන්නේ එහෙම නායකයෝ අපේ රටට අවශ්‍ය වෙන්නේ එහෙම නැතුව මේ පැලස්තර ගන්න තමන්ගේ දේශපාලන චරිත පුම්බන්න ගුවන්තුර පුල හදන අපි වාර ප්‍රමුඛතාවය බලන්න ඕනේ අපේ පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර වලට රට සංහදරය කියලා වැඩක් නැහැ ප්‍රමුඛතාවය රටට ඉස්සල්ලාම ඕනේ සූර්ය බලාගාරයක්ද ගුවන්තුර පුලක්ද රට ඕනේ ඉස්සල්ලා වරායක්ද අධිවේගී මාර්ගයක් මේ හැම එකම තෝරලා බෙල්ල ප්‍රමුඛතාවය නැත්තම් තමන්ගේ හම්බන්තොට සීන රාජ්‍ය හදන්න එතන ගිහිලා සේරම අටවන රටේ තියෙන සල්ලි සේරම එතන ගිහිලා පොම්ප කරලා විනාශ කරන ඒ වගේ අපිට ප්‍රයෝජනයක් ඇවිල්ලා නැහැ නේ දැන් හයිවේ එකක් හදු අපි හොරගම් කරලා වැඩි ගන්න කරලා කටරාක හයිවේ එකකින් ඒ ඕන ව්‍යාපෘතියක් මාතර කොළඹ හයිවේ එකේම ඒක ඕන ව්‍යාපෘතියක් ඒක නිසා අපි කරන්න ඕනේ ප්‍රමුඛතා සංවර්ධන ව්‍යායාමයක් රට ඉලක්ක කරගත්තු සංවර්ධන ව්‍යාපෘතියකට තමයි යන්න ඕනේ දැන් අපේ අගමැතිතුමාලා එහෙමයි දැන් දෙපාර්තමේන්තුවේ සැලසුම් අමාත්‍යාංශය හරහා එතුමාලා අවුරුදු 20කට 30කට රට සැලසුම් කරනවා දැන් මෙගාපොලිස් කියන අමාත්‍යාංශය හදලා මේ නගර සංවර්ධනේ අපි අද බලන්නකෝ දැන් මෙතුමාලා කියන්නේ කාපට් දැම්ම හයිවේ හදුවා කියලානේ අද කොළඹ ට්‍රැෆික් එක ඔබතුමා බලන්නකෝ අපි හයිවේ කිලෝමීටර් කීයක් තියෙන්නේ 150කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ අපි කිලෝමීටර් 150 තියෙන්න තිබුණේ 2000 වෙනකොට මේ හයිවේ හදලා ඉවරෙන්න තිබුණේ අපි ඉන්නේ රිවර්ස් එකේ පිටිපස්සේ අවුරුදු 15 පිටිපස්සේ මේ ඉන්නේ ඒ හයිවේ එක කාපට් එකක් දාන්නව අපි හදුවා කියන නමුත් කොළඹ නගරේ අද පැය ගාණක් යනවා එහාට මෙහාට කිලෝමීටරයක් දෙකක් යන්නේ ඉතින් එහෙනම් අපි කොහෙද මේ ඉන්නේ ඒ නිසා තමයි අපි කියන්නේ අවසන් කරමු එහෙම රටක් තමයි මේ කෙරුවා සංවර්ධනය කෙරුවා කියලා මහකොට පාරම්බාන මේ කට්ටේ ඉන්නේ ඒ නිසා අපි කියනවා සැබෑ සංවර්ධනයකට ඉඩකඩ දැවිලා තිනවා ඒ සඳහා ඉලක්කගත වැඩසටහනකට අපි යනවා අපේ පියල් මන්තුමා ඔබතුමාලා යම් දේශපාලන මතයක ඉන්නවා අපි ගරු කරනවා මොකද එහාට මෙහාට නැතුව ඔබතුමාලා එකතරක ඉන්න ඒක ප්‍රශ්නයක් නැහැ අපි කියන්නේ මේ සංවර්ධනයේදී ඔබතුමාලා පොඩ්ඩක් කාලයක් දෙන්න දරුවෙක්වත් බිහි කරන්න බෑනේ මාස පහෙන් ගයි අපි අවුරුදු 4-5ක් තියෙනවා මේ අවස්ථාවෙම ඒ කාලෙ දෙන්න ඔබතුමාලගේ දේශපාලන විවේචන තියෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් මේ රටට ජනතාවට හිමි වෙන දේවල් අහිමි කරන්න උත්සාහ කරන්න එපා ඔබතුමා හොඳයි බොහොම ස්තුතියි අපි කාලේ පිළිපොත් අපිටත් ප්‍රශ්නයක් තියෙනවා අපිටත් කාලය දෙන්න ඒ නිසා අපි විරාමයකටම පසු ඉක්මනින් හමුවෙමු අවසන් වටේදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන බලයේ දේශපාලන සංවාදයේ අපි අවසාන වටයට ප්‍රවිෂ්ඨ වන්නේ අපි කාලය සීමා සහිත නිසා අපි අල්පීෂන්ත මන්ත්‍රීතුමට අවස්ථාව දෙනවා මෙතුමා කිව්වා කාලය දෙන්න කියලා ඔබතුමාලා කාලය දෙන්න සූදානම්ද පැහැදිලිව අපි සුදේව කාලය දෙන්න ලෑස්ති මේගොල්ලෝ කාලය කනවන්නේ එකයි ප්‍රශ්නේ තියෙන්නේ නිකන් සුන්දර කතා කි කිය මොකද හේතුව මේගොල්ලෝ මේ ජාතිවාදී අවශ්‍යගෙන මේ ආපු බලයට පත් වෙච්ච ආණ්ඩුවක්නේ ඉතින් ඒක නිසා මට දැනෙන්නේ මේ කීපු දේවල් එක්ක මොකද සමහර දැන් හේෂමන්තතුමා ටැබ් එක ඔන් කරලා කැලෑ පත්‍රයක වගේ තිබිච්ච දෙයක් ගැන කතා කරා දැන් මම පැහැදිලිවම කියන මේවා මේ අපි ඉදිරිපත් කරන පාර්ලිමේන්තුවේ අපි අල්ලස් කොමිසමට එක්සත් ජාතික පක්ෂයේ ඉන්න උදවිය ගැන අපි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා ඒ වගේම දැන් මම ඉදිරිපත් කරන්න පුළුවන් මට බය නැතුව මේ පොලිස් සංඛ්‍යාලේඛන කොට්ටාසය 2015 මේ මාස 6 ඇතුළත මේ මොනතරම් ස්ත්‍රී දූෂණ සංඛ්‍යාවක් සිදු වෙලා තියෙනවද ළමා අපචාර ළමා මරණ කොච්චර සංඛ්‍යාවක් තියෙනවද කියලා පැහැදිලිවම අපිට මේ ගත්ත මේ සැබෑ මේ දත්ත අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඊළඟට ගත්තන් පස්සේ විශේෂයෙන්ම දැන් හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනතුමා මෙලෝ දෙයක් කරපු නැති විදිහට තමයි මේ කතා කරන්නේ ඈ දැන් මේ සීළු දේවල් කරන්න ලෑස්ති ඒකින්ද අපි කාලේ ඒගොල්ලන්ට දෙන්නවා ඒක කිසි ගැටලුවක් නැහැ එදා යුද්ධයක් කරා ওই ණය අරගෙන ඒ වගේම රට සංවර්ධනය කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ වගේම අද වෙනකොට යුද්ධයක් ආරම්භ කරන්න ලෑස්ති රට අස්ථාවර වෙන විදිහේ වැඩපිළිවෙලක් එක්ක ඒ වගේම රටේ සංවර්ධනයක් ඇත්තෙත් නැහැ ඊළඟට ගත්තන් පස්සේ මේ තරුණයින්ට රැකියා ලබා දෙනවා කියලා රැකියා දසලක්ෂයේ වෙනුවට අද මොනවද දෙන්නේ අද පැහැදිලිවම උපාධිධාරීන්ට සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට වෙනත් වෘත්තිකයන්ට අද එලව මේ කඳුළු ගෑස් පහරවල් දෙනවා ඊළඟට බැටන් පහර දෙනවා මේ විදිහට ගත්තන් පස්සේ මෙන්න රැකියා දසලක්ෂයේ දෙන ක්‍රමේ අද තිබිච්ච රැකියා ටිකත් අද නැති වෙලා තිනෝ අද කිසිම ඉදිකිරීමක් සිදු වෙන්නේ නැති නිසා සංවර්ධනයක් සිදු වෙන්නේ නැති නිසා ඉතාමත්ම අවාසනා මට්ටමකට අද පත් වෙලා තිනෝ ඊළඟට ගත්තන් පස්සේ විශේෂයෙන්ම අපේ රටේ මේ රට ජාතිය බේරාගත්ත අපේ ආදරණීය නායකින්ග හිරේට දානෝ ඒ වගේම මේ රටේ ජනතාව හිරේට දානෝ
එවැගේම රට ජාතිය විනාශ කරපු අය අද පාර්ලිමේන්තුවට ගේනවා තව කට්ටිය නිදහස් කරලා දානවා මෙන්න මෙවැනි තත්වයක් තියෙන නිසා තමයි අපි විශේෂයෙන්ම කියන්නේ මේ යහපාලන ආණ්ඩුවේ මේ කියන කතා ටික හරිම සුන්දරයි සුන්දර කතා ටිකක් හොඳට ගොතලා මවලා අපිට පෙන්වනවා මේ ජනතාවට පෙන්වන්න හදනවා හැබැයි මේ ඇතුළේ ඉතාමත්ම භයානක තත්වයක් පැහැදිලිවම දිස් වෙනවා ඒ නිසා මම කියන්නේ හරියට මල්වත්තේ සර්පයින් වගේ තමයි මේ තත්ත්වය මල්වත්තේ සර්පය මල්වත්ත හරිම සුන්දරයි ලස්සනයි හැබැයි මල්වත්තේ සර්පය ඉන්නෝ ඒක නිසා ජනතාව දන්නෝ සර්පය කවුද ඈ මල්වත්තට ගියාන් පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව විශේෂයෙන්ම දන්නෝ ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සුදේව අපි මේ විදියට මේ යම් යම් දේවල් ප්‍රකාශ කරනවා තමයි අපි යම් යම් පක්ෂ වෙල ඉන්න තමයි හැබැයි අද වෙනකොට ජනතාවට මොනවද කරලා තින්නේ අද මේ සැබෑ වෙනසක් කරන කීපු මේ යහපාලන ආණ්ඩුව මොනවද කරන්නේ දැන් එදා මේ චීනට රට විකුණනවා කියලා මහා ලොකුවට කෑ ගහපු උදවිය අද චීනට ධන ගහගෙන යන මට්ටමක් උදා වෙලා තිනවා අද පෝට් සිටිය කරන්නේ කීපු කට්ටිය අද පෝට් සිටිය කරන්න පටන් අරගන්න දැන් සීළු කටේ සූදානම් කරලා තිනවා ඊට පස්සේ චීන ආයෝජන ලංකාව තුල සිදු කරපු රුපියල් බිලියන 2000ක පමණ අද මුදල් චීනේ ඉවත් කරගෙන තිනවා මේ සිදු වෙච්ච සිද්ධි නිසා හිතන් මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ හරි මේ මේ ගමනත් එක්ක සියලු දේවල් හරියයි ඒ වගේම මේ කියපු මේගොල්ලොත් එක්ක එකට එකතු වෙලා හිටපු රටවල් ටික දැන් මොනවද දෙන්නේ මේ මේ අයට මේ මහින්ද රාජපක්ෂ පාලනය නැති කරන්න කටයුතු කරපු රටවල් ටික කුමන්ත්‍රණය කරපු රටවල් ටික මොනවද දීලා තින්නේ අන්තිමට අපි සම්බන්ධකම් තියාගෙන හිටපු චීනෙත් එක්ක ඈ සහ සම්බන්ධතා ගොඩනගන්න අද සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම කියනවා අපේ ගරු මන්ත්‍රීතුමාලට හැබැයි අපි මේ කොයි විදියට වාද කරත් මේ බුද්ධිමත් මේ රටේ ජනතාව පැහැදිලිවම බලාගෙන ඉන්නෝ අද සිද්ධ වෙන දේ පිළිබඳව. මොකද ඒගොල්ලන්ට තමයි දැනෙලා තියෙන්නේ. මන්ත්‍රීවරුන්ට සහ මේ කියන නායකීන්ට ඕවා දැනෙලා නැහැ. මොකෝ නායකීන්ට මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද සියලු දේවල් එක්ක ඒගොල්ලන්ට බොහොම සැපෙන් සතුටෙන් ඉන්න පුළුවන්. හැබැයි මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට යහපාලනේ ඉන්න අයට ජොලි වුණාට ජනතාවට පොලි. දැන් ජනතාවට පොලියෙන් ණයට අරගෙන ජීවත් වෙන්න වෙන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඒක නිසා ජනතාව මං හිතන්නේ ඉතාමත්ම හොඳින් තීන්දුව දෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ 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 තියෙන නැවතම අපේ මේ ගරු මන්ත්‍රීතුමා කියපු දේ ව්‍යායාම මන්තිරුව බිඳ දැමීමෙන් හෙළිවන දේශපාල නිර්වත මේ මේකත් එක්ක බලනකොට මේ 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 සිද්ධිත් එක්ක බලනකොට යහපාලන ආණ්ඩුව පිළිබඳව අපිට තියෙන්නේ විලි ලැජ්ජාව නිකල් ලැජ්ජාවක් නෙවෙයි විලි ලැජ්ජාවක් ඒක නිසා අපි පැහැදිලිවම කියනවා අපේ ආදරණීය සහෝදරයින්ට ඇත්තටම අපි එහෙට මෙහෙට වෙලා වෙන් වෙලා මේ තර්කානුකූලව දිනන් හැදුවට වැඩක් නැහැ ජනතාව ඉතාමත්ම අසරණ තත්ත්වෙන් ඉන්නේ ජනතාව මේ අසරණ තත්ත්වෙන් ගොඩනගන්න මේ ඒ වගේම රට ගොඩනගන්න වැඩ කටයුතු කරමු ඒවට කොන්දේසි විරහිතව අපි අපේ සහයෝගයේ ඒකාබද්ධ විපක්ෂය හැටියට ලබා දෙනවා ඒ වගේම රටට වින කරන ජනතාවට වින කරන ජනතාව මේ අන්දන්න හදන ඔය නායකින්ට නායකින්ගේ වැඩපිළිවෙලට අපි කොහෙත්ම සහයෝගය දෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම ප්‍රකාශ කරමි විශේෂයෙන් මම මේ හිරු නාලිකාවත් එක්ක සම්බන්ධ වෙච්ච සුදේව පළවෙනි වැඩසටහන මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපේ ආදරණීය නාලිකාවටත් ඔබ සීලු දෙනාටත් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව හොඳයි බොහොම ස්තුති හේෂා විතානගේ මන්ත්‍රීතුමාට මල්වත්ත ලස්සන උනාට සර්පය ඉන්න පුළුවන් කියලා මෙතුමා කියන්නේ සුදේව අවසන් කරන්න ඉස්සෙල්ලා අපේ මන්ත්‍රීතුමා කිව්වා මන්ත්‍රීතුමා කිව්වා ඔබතුමා පොඩ්ඩක් පස්සේ ඇහැල බලන්න ඇත්තම සර්පියෝ ටිකක් රිංගලා ඉන්නේ ඔබතුමන්ලට ඔබතුමන්ලගේ දේශපාලන ගමන දේශපාලන ප්‍රතිරූපය විනාශ කරන්න ඕ සර්පියෝ ටික දෂ්ට කරන්න ඉස්සෙල්ලා හරිමක තෝරගන්න කියලා මම මගේ කතාව ආරම්භ කරනවා දැන් ඔබතුමා කිව්වා හැබැයි අසාධාරණ කතාවක් යුද්ධයක් ඇති වෙන්න කරන්න ලෑස්ති වෙනවා කියලා එහෙම කාලකන්ණි අපේක්ෂාවක් තියාගන්න එපා ගරු මන්ත්‍රීතුමා අපි මේ රටට ආදරය කරන මිනිස්සු විදියට එම් සේයාවක්වත් නැහැ එදා යුද්ධයේ වෙනුවෙන් කැප කරලා ජයග්‍රහණ කළ ඒක නායකත්වය දීපු අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාලා සරත් පොන්සේක මැතිතුමාලා එකතු වෙලා සාමූහිකව ලබාගත් ජයග්‍රහණය නැවත බිඳින්න දෙන්නේ නැහැ ඒ කාලකන්ණි සිටුවිල්ලේ ඉන්න කණ්ඩායමක් ඇති ඔබතුමාගේ ගොඩට වැටෙන්න එපා කියන කාරුණික ආරාධනාවක් කරන